හැපි බර්ධේ තෝට් ෆොද දේ කියල තමයි කියන්න තියෙන්නේ අද. එකට හේතුව පත්තර නම් මේ තාත්්‍යපුතේ දුවේ ජුත් තාත්තගේ ඒ මූලිකත්වය තුළ මයි සිස්ටයි අනිකුත් අයයි යොක්කොම එකතු වෙලා මේ නිර්මාණය කරන්න පටන් අරගෙන මේ දවසේ සිතුවිල්ලි ඔබ ගෙදරට ආලින්දයට ඔබේ ෆෝන් එකට එවන්න පටන් අරගෙන අදට අවුරුදු පහක් වෙනවා. මේ අවුරුදු පහක දීර්ඝ අතීතයක්. අවුරුදු පහක් ඔබේ ගෙදරට මේ දවසේ සිතුවිල්ල ආවේ ඔබේ ජීවිතයට පන්නරේ දෙන්න, සතුටක් දෙන්න, බලයක් දෙන්න, ශක්තියක් දෙන්න, සුවයක් දෙන්න, එකඟතාවයක් දෙන්න සහ එකමුතුකමක් ඇති කරන්න. ඉතින් මම මේ මොහොතේදී ඔබ සියලු දෙනාටම සුභාශිංසනය පතනවා. මොකද ඔබ මේක බලන්නේ නැත්නම් අපි කොච්චර මේක අප්ලෝඩ් කරත් වැඩක් නැහැ. නමුත් ඔබ මේක බලන නිසා, මේක රස විඳින නිසා, ඔබේ ජීවිතයට යමක් ඉල්ලන නිසා තමයි අපිටත් මේ අවුරුදු පහක් තිස්සේ මේ ආකාරයෙන් ඔබත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන්කමක් තිබුණේ. ඉතින් මේ කර්තව්‍ය ලේසි කර්තව්‍යයක් නෙමෙයි. අවුරුදු පහක් එක දිගටම මේ ආකාරයෙන් මේ දවසේ සිතුවිල්ල යවන්න නම් ඒක සඳහා නිදිමරණ වහන්සි වෙන, වැය වෙන, කැඩෙන, බිඳෙන කෙනෙක් වශයෙන් ඉන්නවා නම් ඒ ජුට් තාත්ත තමයි. ඒකට හේතුව සාමාන්‍යයෙන් ඔබ දන්නවා වීඩියෝ ටීම් එක යනකොට මාධ්‍ය ආයතනයකින් කැමරාකරණය කරන්න එක්කෙනෙක් යනවා, ට්‍රයිපෝඩ් එක උස්සගෙන යන්න එක්කෙනෙක් යනවා, මේකප් කරන්න තවත් එක්කෙනෙක් යනවා, එඩිට් කරන්න තව එක්කෙනෙක් ඉන්නවා, සවුන්ඩ් සිස්ටම් එකට තව එක්කෙනෙක් ඉන්නවා, ලයිට් අප් කරන්න තව එක්කෙනෙක් ඉන්නවා. නමුත් මේ ඔක්කොම භූමිකාවන් මේ එක පුද්ගලයෙක් තමයි මේ මොහොතේදී දරන්නේ. එක පුද්ගලයෙක් තමයි මේ ඔක්කොම කරලා අප්ලෝඩුත් කරලා දානවා. ඉතින් මං හිතන්නේ ජුත්තාත සුවිශේෂී කර්තව්‍යයක් මේ සඳහා දායක වෙනවා. ඉතින් මං මේ මොහොතේදී හදවතින්ම දුත් මුදුන් දීලා ස්තුති කරනවා ඒ කරන්නා වේ සත්කාර්ය වෙනුවෙන්. ඒ වගේම මාත් එක්ක එකතු වෙලා මේ කතා බහට සම්බන්ධ වෙන සිස්ටර් සෙලින්ටටත් මේ මොහොතේදී හදවතින්ම මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා. ඇයගේ ඒ වටිනා අදහස් මේ මොහොතේදී සුපවත් අර්ණ දවසේ සිතුවිල්ල තුළින් මේ ඔබගේ ජීවිතයට මුසු කිරීම ගැන. රත්නනම් මේ තාත්තිපුතේ දුවේ ජීවිතය කියන්නේ හරිම ලස්සනයි. හැබැයි ඒ ජීවිතේ ලස්සන වෙන්නේ එක දිගටම යමක් කරගෙන ගියොත් විතරයි. ඒ නිසා අපිට සමහර වෙලාවට හරිම අමාරුයි. ඇයි ඒ එක දිගට කරන්න බැහැ. ටික දවසක් කරනවා, ඊට පස්සේ ඒව නතර වෙනවා. ඉතින් මනුස්ස මට්ටම තුල සමහර වෙලාවට මටත් නතර වෙන්න හිතෙච්ච මොහොතවල් ඕන තරම් තියෙනවා. හැබැයි මටත් නතර වෙන්න ඕන තරම් තිබුණත් මේ තවත් අයත් එක්ක ඈඳිලා කරන නිසා ජුට් තාත්තට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මේක නතර කරන්න. ඒ නිසා ඔහු නිරන්තරයෙන් පස්සෙන් ඉඳගෙන කියනවා, නෑ අපි කරමු, අපි යවමු, අපි යවමු කියලා. ඉතින් ඒ නිසා රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ ජීවිතේ ඔබටත් ඕනෑම මොහොතක සම්කිසි කරන හොඳ දේවල් නතර කරන්න හිතේවි. හැබැයි ඔබ අවට මේ පිරිසක් තියාගන්නට ඕනේ. මොනවටද? ඔබ නතර වෙන්නට යන තැන නැවත වතාවක් උද්‍යෝගයක් දීලා, නැවත වතාවක් බලයක් දීලා, නැවත වතාවක් ශක්තියක් දීලා ඔබේ ජීවිතය මේ මොහොතේදී නැවත වතාවක් පණ ගන්නන්න. ඉතින් අද අපි ඉන්නේ මේ මුන්දලමේ එක්තරා වත්තක, අපේ වත්තේ. ඒ නිසා මේ පුංචි වත්තේ තමයි ඉන්නේ. ෆාදර්ස්ලා වෙනුවෙන් නිර්මාණය වෙන ඒ වත්තේ තමයි මේ ඉන්නේ. ඉතින් මේක වැවක් අයිනේ තියෙන සුන්දර මේ වත්තක්. පොල් ගස් ටිකක් තිබුණා. ඒකේ දැන් තනකොළ පැලවිලා, දැන් ගස් හිටවලා මේක ඇතුලේ ලස්සන භූමියක් බවට පරිවර්තනය වීගෙන යනවා. ජීවිතේ ඔබගේ අතට නටබුන්ව හම්බ වෙනකොට ඒ නටබුන් ගොඩනගන්න පුළුවන් හැකියාවක් ඔබේ ජීවිතේ තියෙනවා. ඒ නිසා ගරාගෙන වැටිච්ච තැනක් ඔබේ ජීවිතේට හම්බුණත් ඒක ඉහළට ඔසවීමේ හැකියාවක් ඔබ ළඟ තියෙනවා. ඒ නිසා රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ don't give up. ඔබේ ජීවිතයේ ඇතුලේ නිරන්තරයෙන්ම බලාපොරොත්තුවක් තියාගන්න, විශ්වාසයක් තියාගන්න, ඇදහන්න. ඒ නිසා මම මේ භූමියට ආපු වෙලාවේ පළවෙනි දවසේ දැක්ක ගමන්ම මේ භූමියට ලොකු ආදරයක් ඇති වුණා. ඒකට හේතුව මේ භූමියේ තියෙන ඉතාමත් සෞම්‍ය පරිසරයක වැවක් අයිනේ අපේ මායිම තියෙන්නේ.
එනිසා මටත් අවශ්‍යතාවයක් තිබුණා. එනම් මේ වත්ත ඇතුළටත් වතුර ගන්නට ඕනේ. එනිසා මේ වත්ත වටේටම හාරලා තියෙන්නේ වතුර අරගෙන තියෙන්නේ බෝට්ටුවක් පැදගෙන යන්න පුළුවන් විදියට. එනිසා ජීවිතයේ කියන දේ නිරන්තරයෙන්ම සමරන්න ආසයි නම් විතරයි ඒකට අවශ්‍ය කරන අදහස් උදහස් ඔක්කොම එන්නේ. ඒකට අවශ්‍ය කරන පුද්ගලයෝ හම්බ වෙනවා. ඒකට අවශ්‍ය කරන මිල මුදල් හම්බ වෙනවා. හැබැයි ඔබ මේ මොහොතේදී මනසට කියනවා ලංකාරිය ඕව වැඩක් නෑ යන්නේ බොරු වැඩානේ ඒව කරලා කාටද හරි ගියේ කියලා. එදායින් පස්සේ ඔබ හීන වෙනවා, දුර්වල වෙනවා, ඇද වැටෙනවා, කලකිරෙනවා. ඔබ අන්තිමට පල්ලැහැ මට්ටමට එන්නවා. ඒසු ස්වාමීන් වහන්සේ තුල අද අවුරුදු 5ක් සපිරෙද්දී මම යාඥා කරන්නම් ඔබ වෙනුවෙන්. සුදෝපියානි ඔබ වහන්සේට මේ මොහොතේ විශේෂාකන් ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. සුපවත්තරනේ ස්ටුඩියෝ එකේ වෙන විශේෂාකන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ මොහොතේ ජුත්තාර්ථ වෙන ස්තුතිවන්ත වෙන අතර මේ සඳහා දායක වෙන සිස්ට වෙනුවෙන් ස්තුතිවන්ත වෙන අතර ඔබ වහන්සේගේ දරුවෝ මේ විකාශනයේ නරඹන බලන අදහස් ගන්න මේ දුවා දරුවන්ව ඔබ වහන්සේගේ දෑතනම බාර කරනවා. ඔවුන්ට අවශ්‍ය කරන ශාන්තිය සමාධානය සුවයත් රැකවන්නේ දානය කරමින් වඩවඩ ඔබ වහන්සේට ප්‍රසන්නව දිව්‍යපෙවත ගත කරන්න අවශ්‍ය කරන සෑම ශක්තියත් වරප්‍රසාදයත් දානය කළ මැනව. ඒ තුළදී ඔබ වහන්සේව මහිමයට පත් කරන්නට ඔවුන්ටත් අපටත් අපි ඔක්කොටම ඔබ වහන්සේ මේ මොහොතේදී ආශිර්වාද කළ මැනව. මේ කීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ස්වාමීන් වහන්සේ උදෙසාම ඔබට ලැබෙනවාමයි. Jesus be hidayah.